විවාහය කියන සංකල්පය ආරම්භ වී බොහෝ කාලයක් වෙනවා. ලෝ ප්‍රථම වාර්තාගත විවාහය සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 2350 ගණන්වල බටහිර ආසියාවේ මෙසපොතේමියාව තුලයි. එකල විවාහය තුල ආදරයට වඩා තිබුණේ යම් කාන්තාවන් මුළු ජීවිත කාලයටම එක් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගැනීමකි. එම කාන්තාව අදාළ පුරුෂයා වෙනුවෙන්ම පමණක් දරුවන් සෑදිය යුතුයි. පුරාණ ග්‍රීසියේ විවාහ උත්සවයක් සිදුවෙන විට මනමාලියගේ පියා විසින් සුවිශේෂී ප්‍රතිඥාවක් ලබා දෙනවා. එනම් මම මගේ දියණිය ඔබට දාව සුජාත දරුවන් බිහි කිරීම සඳහා බාර කරන බවයි. නමුත් අද නම් සිවිල් විවාහ දෙමව්පියන් විසින් පිළියෙල කර දෙන විවාහ, පොදු නීති යටතේ සිදුවෙන විවාහ සහ සමලිංගික විවාහ යනුවෙන් විවිධ වූ විවාහ රාශියක් තිබෙනවා. ඒ වගේම අද පෙම් මමුසා විවාහය සඳහා තාක්ෂණය විශාල වශයෙන් භාවිතා වෙනවා. අන්තර්ජාලයෙන් පෙම්මතියක් සහ පෙම්මතෙකු සොයා ගැනීම සඳහා වෙන් වූ වෙනම වෙබ් අඩවි තිබෙන බව ඔබ දන්නවා ඇති. නමුත් පෙම් හමුසා හුරතල් බස් නැතුව කෙලින්ම මංගල පෝරුවටම යන්න ඍජු ක්‍රමයක් අන්තර්ජාලයේ නැද්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අන්තර්ජාලයෙන් මනමාලියක් ගණුම් කරන්න පුළුවන් ද යන්න පිළිබඳවයි. අද අන්තර්ජාලය හරහා ඇනුම් කරන්නට බැරි දෙයක් නැහැ. සිල්ලර බඩු පොත් ගෘහ භාණ්ඩ වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලයෙන් ඇනුම් කරන්නට පුළුවන්. නමුත් මනමාලියක් ඇනුම් කරන්න පුළුවන් වේවිද? මෙල් ලෝඩර් බ්‍රයිට් කියන සංකල්පය ආරම්භ වුණේ 19 ශතවර්ෂයේදී. එහි අර්ථය නම් යම් කාන්තාවක් තම කැමැත්තෙන්ම නාමාවලියකට නම ඇතුළත්කොට කැමති පිරිමියෙකුට තමන් මනමාලිය ලෙස තෝරා ගැනීමට ඉඩ ලබා දීමයි. එය දියුණුවෙමින් පවතින රටවල්වල වෙසෙන කාන්තාවන්ට සංවර්ධිත රටවල්වලින් ස්වාමි පුරුෂයෙකු ලබා ගැනීම සඳහා මහඟු පිටුවහලක් වුණා. නමුත් 20 ශතවර්ෂය වන විට එම ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදු වුණේ අන්තර්ජාලය හරහායි. අන්තර්ජාලය පරීක්ෂා කරන විට අපට හමු වෙන yourbride.com වෙබ් අඩවිය තුළ මේල් ලෝඩර් බ්‍රයිට්ස් වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර තිබෙනවා. එම වෙබ් අඩවි ලැයිස්තුගත කර තිබෙන්නේ පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර සහ අදහස් පදනම් කරගෙනයි. එහි හොඳම වෙබ් අඩවි 10 වැඩියෙන්ම සිටින්නේ යුක්රේනයේ, රුසියාව, ජෝර්ජියාව, තායිලන්තයේ, වියට්නාමයේ, චීනයේ සහ පිලිපීන කාන්තාවන්. ඒ වගේම එම වෙබ් අඩවිවල කාන්තාවන් 7000කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින අතර ලියාපදිංචි වූ සමාජිකයින් ගණන 55000ක් පමණ වෙනවා. ඒ අතර ඇති ඇතැම් වෙබ් අඩවිවල නොමිලේ ලියාපදිංචි වීමට හැකි වුණත් ඇතැම් වෙබ් අඩවිවල ලියාපදිංචි වීමට මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම තමයි එම වෙබ් අඩවි හරහා මනමාලියක් ගණුම් කිරීමට නියමිත ක්‍රමවේදයක් තිබෙනවා. අපි හිතමු ඇමරිකාවේ සිටින පුද්ගලයෙකුට අන්තර්ජාලයෙන් මනමාලියක් ගණුම් කිරීමට අවශ්‍යයි කියා. පළමු පීවර විදියට වෙබ් අඩවියක් තෝරාගෙන ගිණුමක් විවෘතකට තමන්ට ගැලපෙන මනමාලියව තෝරාගත යුතුයි. ගැලපෙනම මනමාලියව තෝරාගත් පසුව දෙවැනි පියවරට යන්නට පුළුවන්. ඉන්පසු අදාළ කාන්තාව සම්බන්ධ කරගත යුත්තේ වෙබ් අඩවියේ කොන්දේසි අනුගමනය කරමින්. පෙම්හමු වෙබ් අඩවිවල මෙන් ඊමේල් සහ ඇමතුම් අංක මගින් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව තිබෙනවා. දෙදෙනාම හොඳින් ගැලපෙනවා නම් වෙබ් අඩවියේ ගාස්තුව ගෙවා විවාහය සඳහා සූදානම් වෙන්න පුළුවන්. ඉන්පසුව ඔබ විවාහ වෙන්නේ කොහේද කවදාද යන්න තීරණය කොට ඇයට පුරවැසිභාවයද ලබාගෙන නීත්‍යානුකූලව විවාහය සැලසුම් කළ යුතුයි. ඇමරිකාව වගේ රටක නම් මේ සඳහා තිබෙන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ලංකාවේ නම් එය එතරම් අපහසු වෙන එකක් නැහැ. ඉතින් අන්නෙම විදියට තමයි අන්තර්ජාලය හරහා මනමාලියක් කැනුම් කරන්නට තිබෙන්නේ. දැන් අපි සොයා බලමු එලෙස විවාහ වූ යුවලකගේ විවාහ ජීවිතය මොන වගේද කියලා. 2015 වර්ෂයේදී රෙඩිට් සමූහය තුළ සිදු වූ කතිකාවතක් අපි උදාහරණයක් විදියට ගමු. ත්‍රෝයෝ බෝට් ලෙස තමන් හඳුන්වාගත් රෙඩිට් පරිශීලකයෙකු පවසා සිටියේ ඔහු බලාපොරොත්තු නොවූ තරම් එම විවාහය අතිශයින්ම ව්‍යාජයකක් බවයි. අන්තර්ජාලයෙන් ඇනෝම් කරපු මනමාලිය තුළ කිසිම ආදරණීය හැඟීමක් නොතිබුණු බවත්, ඇය සමවිටම අපහසුතාවයෙන් පසු වූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. බිරිඳකට වඩා ඇය තම රාජකාරිය ඉටු කරන ස්වභාවයක් තමයි එහි දකින්නට තිබුණේ. ඉතින් පෙනෙන විදියට නම් අන්තර්ජාලයෙන් ඇනෝම් කරපු මනමාලියක් සමග ගෙවන යුග දිවියේ සාර්ථක එකක් නොවෙයි. මෙවැනි වෙබ් අඩවි වලින් ඇත්තටම සිදු කරන්නේ ව්‍යාපාරයන්. ඔවුන්ින් විශාල වශයෙන් මුදල් උපයනවා. එවගේම මේ වගේ වෙබ් අඩවි වලට හසුව මුදල් සහ ජීවිතය පවා නාස්ති කරගත් පිරිමින් අනන්තවත් සිටිනවා. ඔබ හිතන විදියට අන්තර්ජාලය හරහා ඇනුම් කරන මනමාලියකෙන් මුළු ජීවිත කාලයටම ඔබ අපේක්ෂා කරන ආදරය ලැබේවිද? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවගේම කුඩා සේනුවෙබුත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනාදී දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.